මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම කුෂාණී කෞශල්‍ය ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ප්‍රංශයේ හදවත ගිනිගනි සිදු වූ විනාශය ගැන ලෝක නායකයන්ගේ දැඩි අවධානය ගමට ගිය ජනතාවට යලි කොළඹට එන්නට විශේෂ ප්‍රවාහන සේවා වීමිලදී ගැනීමේ සියලු ගබඩා හෙට සිට යලි විවෘතයි ඉදිරි දින කිහිපයේ ප්‍රදේශ රැසකට පස්වරුවේ තද වැසි ප්‍රංශයේ හදවත බඳු නෝත්‍රේදාම් දෙව්මැදුරේ ඊයේ රාත්‍රියේ ගින්නක් ඇති වුණා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කටු ඔටුන්න තැන්පත් කර තිබුණේද මෙම දෙව්මැදුරේ ගින්නෙන් දෙව්මැදුරේ ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවද පෞරාණික ශුද්ධ වූ වස්තුන්ට හානි සිදුව නැති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විදේශ පුවත් තුලින් බලාපොරොත්තු වන්න අලුත් අවුරුද්දට ගම්බින් බලා පැමිණි ජනතාවට යලි රැකියා ස්ථාන කරා පැමිණීමට අවශ්‍ය විශේෂ ප්‍රවාහන පහසුකම් මෙවන විට ක්‍රියාත්මකයි. දිවයිනේ සෑම ප්‍රධාන නගරයකින්ම පාහේ කොළඹ බලා විශේෂ බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ප්‍රධාන නගරවල සිට මෙන්ම අධිවේගී මාර්ගයන්හිදීද අමතර බස් රථ සේවා ක්‍රියාත්මකව පවතිනවා. ඒ හේතුවෙන් රැකී රක්ෂා කටයුතු සඳහා කොළඹට පැමිණෙන ජනතාවට කරදරයකින් තොරව සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සලසා ඇති බවටයි අදාළ බලධාරීන් පවසන්නේ. අද දින සිට ගම්මාන සහ ප්‍රාදේශීයවල සිට කොළඹ කරාසා ඒ සාදාසන ප්‍රදේශ කරා තමන්ගේ රැකී රක්ෂා කටයුතු යන මගින් සඳහා විශේෂ සේවාවක් ආරම්භ කළ දින ප්‍රාදේශීයයන් සහ ඩිපෝ මාර්ගයෙන් කටයුතු කර ඩිපෝ කළමනාකාර මහත්මයා ඩිපෝ ධාවන කළමනාකාර මහත්මිය විසින් මෙහෙවනවා. එහිදී විශේෂයෙන් නුවර කොළඹ හැටර් අනුරාධපුර යන ප්‍රදේශයේ තියෙන වැඩි ප්‍රමාණයක් අප බලාපොරොත්තු වෙන කොළඹ කරාතමේ ඒ වගේම නැගෙනහිර පළාතේ ඉහළ ප්‍රමාණයක් ගම්බීම් කරා ගිය එක් දේශකලට අපි බාර දී තිබෙනවා මෙම සේවාව ක්‍රියාත්මක කරන ලෙස අපි මෙවර විපීන මගින් පැමිණෙන නිසා අපි මගින් ඉල්ලුම පිළිම පරිදි වසර යොදවනවා ඉතින් ඒතරම් තදබද්ධයක් ඇති නොවන පරිදි අපි දැසල් සේවාව පවත්වාගෙන යන එක අපි ඉදිරි කරනවා ඒ වගේම අධිවේග මාර්ගයේද අපි කාල්ල මාතර සහ මීගමුව එන්තුඩියසල සිට එඳා වග්නෙන්න අධිවේග මාර්ගවල බසල් සේවාව සුපුරුදු කර ක්‍රියාත්මක කරන අතර අලුත් අවුරුද්දට ගම්බින් බලාගේ ජනතාව වෙනුවෙන් දුරගමන් සේවා සාර්ථකව ක්‍රියාත්මක බව ගාල්ල මාතර අනුරාධපුර පොළොන්නරුව ආදී දුරබැහැර පළාත්වල වාර්තාකරුවන් අප වෙත ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් මගී ජනතාවද ප්‍රසාදය පළ කරනවා. බස් අඩුවක් නැහැ. බස් තියෙනවා එන්න. බස් තියෙනවා. පාදකණු තියෙනවා. ඉස්සෙල්ලා පොළොන්නරුවට බස් එකක් ආවා. දැන් ආයෙ බස් එකක් ආවා මේ විනාඩි 15ක් විතර. මේ බස් එකේ අපි ආවා. අංකාපුර නුවර, අංකාපුර කොළඹ තියෙනුම බස් තියෙනවා මේ කිම අඩුපාඩුවක් නැතුව. ආන්දර දෙකේ ඉඳලා දුර සේවා බස් රථ 20ක් විතර මේ වෙනකොට ධාවනේ ලදන කොළඹට, කුරුණෑගලට, මානුවරට, ගම්මානවලට කෝඩින් එකක්වත් නැහැ. මාර්ගස්ත මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපතිතුමාගේ උපදෙස් මත අපි මේ විදියට වැඩ කටයුතු පද නිලධාරීත් සමග කරගෙන යනවා. මගින් සෑහෙන ප්‍රමාණයක් මම දැක්කා කිසිම ගැටලුවක් නැතුව දුම්රියට නැගලා මේ නියමිත වේලාවලට මේ පිටත් උනා. ගම්පහ ඉඳලා ආපරේට ඇවිල්ලාවර ඇවිදලා හිටන් දැන් ආපහු යන්න යන්නේ ගමන් පාසුකම් තිබ්බ කරදරයක් නැහැ. ඉතින් හොඳින් ආව ගමන. ප්‍රවාහන පාසුකම් නම් අවුලක් නැහැ. වෙරළබඩ හා කැලණිවැලි දුම්රිය මාර්ගවල සිදු වූ පීලිපැණීම් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. කැලණිවැලි දුම්රිය මාර්ගයේ කිරුලපන හා පොල්හේන්ගොඩ අතර මාර්ගයේ සිදු වූ දුම්රිය පීලිපැණීමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකුයි මෙසේ පීලිපැණීමට ලක්ව ඇත්තේ. ඒ හේතුවෙන් දුම්රිය මාර්ගයේ මීටර 600ක පමණ කොටසකට හානි සිදුව තිබෙනවා. පොල්හේන්ගොඩ කළු පාලමට සහ වෙළඳ සැලකට මෙම අනතුරින් දැඩි හානි සිදු වුණා. පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ. දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. වෙනදත් නම් අපි උදේ පාන්දර කඩේ ඇතුළේ ඉන්නවා. අද හිටියේ නෑ. වෙලාව පස්සේ පව් වෙලා ඇවිල්ලා එමු කියලා මේ ඕදණ්ඩ අරගෙන තමයි තියලා මම ගෙට ගියේ. සද්දේට තමයි මම එළියට ආවේ. ඒද්දි තමයි යනවා ඒක. කෝච්චි. කොම කොළවටම සමතලා වෙලා ගියා. මේ අතර ගාල්ල කන්දේවත්ත ප්‍රදේශයේදී දුම්රිය පීලිපැණීමකට ලක්වීම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා එල්ල වුණා. ගාල්ල සිට මරදාන දක්වා ධාවනය කෙරුණු දුම්රිය පීලිපැණීම හේතුවෙන් මාර්ගයේ මීටර 200කට පමණ හානි සිදුව තිබෙනවා. ගාල්ල හා මාතර සිට පැමිණෙන දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයට පමණක් ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
ඉදිරි දින හතර තුල දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අකුණු සහ තද සුළං පිළිබඳවද විමසිල්ලෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. සබරකමුව මධ්‍යම දකුණ ඌව බස්නාහිර වයඹ පළාතේ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල වුණත් මේ තත්ත්වය බලපාන්න පුළුවන්. විශේෂයෙන් කියනවා නම් අද දිනේ කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකුවත් දිවයිනේ බොහෝ පළාත්වල සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපි බලාපොරොත්තු වෙනවා. මිලිමීටර 100ක පමණ වැසි බොහෝ ප්‍රදේශවලින් අපි බලාපොරොත්තු වෙනවා. ඊයේ දිනේ මිලිමීටර 100කට ආසන්න ප්‍රමාණයේ වැසි ස්ථාන ගණනාවකින් වාර්තා වෙලා තිබුණා. කුණැත්වීම සහ කෙටි කාලීන තද සුළං තියෙන්න පුළුවන් විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී दुरकथन सह विधुट संबंध उपकरण बैसीकल ट्रैक्टर बोट वगे विवृत वाहन बाविटीन विशेष अनुदायक කපයිවත් කරලා කලින් ඒකට ලෑස්ති වෙන එක හොඳයි කියලා අපි කියන්නේ විශේෂයෙන් අවශ්‍යතාවයක් ඇති වුණොත් ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ගන්නත් කියලා අපි මතක් කරන්න කැමැතියි. වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල වෙනුවෙන් ජංගම මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගන්නා බව වී අලවි මණ්ඩලය පවසනවා. මිලදී ගැනීමේ වැඩපිළිවෙල සඳහා සියලු ගබඩා හෙට සිට විවෘතව තැබීමටද නියමිතයි. වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සඳහා හෙට සිට මාසයක කාලයක් ගබඩා විවෘතව තිබෙන බව වී අලවි මණ්ඩලය පවසනවා. ගොවි ජනතාවට කිසිදු අපහසුතාවකින් තොරව වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත වී තොග ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. එම කාලය තුල අවශ්‍ය වූහොත් ජංගම මිලදී ගැනීමේ මධ්‍යස්ථාන විවෘත කිරීමටද නියමිතයි. උත්සව සමයෙන් පසු මිලදී ගන්නා වී තොග සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියද ආරම්භ කරනවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි වියලවි මණ්ඩලය පවසන්නේ. පසුගිය කාලයේ පුරා ඍජු ලෙස එම කටයුතු සිදු කිරීමට වියලවි මණ්ඩලය මැදිහත් නොවීම මත පාරිභෝගික ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වුණා. වියලවි මණ්ඩලය මිලදී ගන්නා වීතොග සහල් බවට පත් කිරීමේ වැඩපිළිවෙල තුලින් පාරිභෝගික ජනතාවට සහන රැසක් ලබා දීමට හැකි වෙනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ නැකත හෙටට යෙදී තිබෙනවා. රැකී රක්ෂා සඳහා පිටත් වෑමේ නැකත යෙදී තිබෙන්නේ අනිත් දාටයි. හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවය ජනාධිපතිතුමා කියලා දහනත්වෙන් කලුතර බෝම්පොල ශ්‍රී සුබෝති රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ජාතික මහෝත්සවය සංවිධානය කරනවා. හෙට පෙරවරු 7:40 ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහඹපත්ද පයට කොළුන්පත්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී කොහඹපත්්‍යුෂ මිශ්‍ර නානුදුකා ස්නානය කිරීම යහපත් බව ජ්‍යොතිෂ්‍ය සඳහන්. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද හිස තෙල් ගෑමේ ජාතික මහෝත්සවයට එක්වනවා. විහාරාධිපති කලුතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජි ස්වාමින් වහන්සේ ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි. මේ අතර අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත් වෑමේ නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා පෙරවරු 4:52යි. නැගෙනහිර දිශාව බලා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර රැකී රක්ෂා සඳහා පිටත් වෑම සුදුසු බවයි ජ්‍යොතිෂ්‍ය සඳහන් වන්නේ. අලුත් අවුරුද්ද සමරමින් අවුරුදු උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශවලදී තවදුරටත් පැවැත්වෙනවා. ගම්පහ ඉඳිගොල්ල බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදීද අවුරුදු උත්සවයක් පැවැත්වුණා. ITN මාධ්‍ය අනුග්‍රහය දැක්වූ මෙම අවුරුදු උත්සවය ජන ක්‍රීඩා රසකින් සමන්විත වුණා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සංවිධානය කෙරුණු අවුරුදු උත්සවයක් රත්මලාන ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. එම විහාරස්ථානයේ පිහිටි සහජ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සුබසාධක පදනමේ දරුදැරියන් ඊට එක්වුණා. දෙස් විදෙස් සංචාරකින්ගේ සහභාගීත්වයෙන් අවුරුදු උත්සවයක් පැවැත්වුණේ කලුතරදී. විදේශ සංචාරකයන් විවිධ ක්‍රීඩා සඳහා මෙහිදී එක්වුණා. කමෙහිදීමේ තරඟය මෙහිදී කාගේත් සිත් ගත්තා. Oh my god.
වවුනියාව දිස්ත්‍රික්කයේ අඩුවතයම් ලාභී පවුල් දෙකක් වෙනුවෙන් ඉදිකළ නව නිවාස ඔවුන් වෙත පිරිනැමීම සිදු කෙරුණා. යුද හමුදාවේ මැදිහත් වීමෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. වවුනියාව ගණේෂ්පුරම් සහ පම්පමඩු ප්‍රදේශවලයි මෙම නිවාස සිදු කෙරුණේ. නව නිවාස විවෘත කිරීම වන්‍ය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කොමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම එක් නිවසක් පිරිනැමුණේ පසුගිය වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 189ක් ලබා ගනිමින් වවුනියාව දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත් වූ ආර් නිවර්ෂණා දැරිය වෙතයි. දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වූ වවුනියාව පම්පමඩු ප්‍රදේශයේ පදිංචිව සිටි නගරාසා මූර්ති වෙත අනෙක් නිවාසය පිරිනැමුණා. මෙම නිවාස සඳහා සියලු ගෘහෝපකරණද මෙහිදී ප්‍රදානය කෙරුණා. යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දින 80ක් වැනි කෙටි කාලයක් තුළ නිවාස ඉදි කිරීම විශේෂත්වයක්. නීති විරෝධී ලෙස මසුන් නැල්ලූ පුද්ගලයන් 9 දෙනෙකු නාවික හමුදාව මගින් අතරංගුවටගෙන තිබෙනවා. ත්‍රිගුණමලයේ කඩකරච්චේනේ ප්‍රදේශයේදී වැටලීම සිදු කෙරුණේ නීති විරෝධී දීවර කටයුතු සඳහා යොදාගත් දැල් ආම්පන්න මෙන්ම ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා බහරයට ගෙනුණා. දීවරින් සහ ආම්පන්න ඉදිරි පරීක්ෂණ සඳහා මුතුරු දීවර පරීක්ෂක වෙත බහර දුන් බවයි නාවික හමුදාව පවසන්නේ. දැන් ක්‍රීඩා පුවත්. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංගගේ දක්ෂතා හේතුවෙන් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු පහකින් ජය ගැනීමට මුම්බයි ඉන්දියස් කණ්ඩායම සමත් වුණා. Match number 31 Mumbai. That's the line and there is excitement. Slower ball. Same result. And again four more. මුම්බයිහි පැවත් තරගයේ කාසියේ වාසිය දිනා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටට පිවිසි රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 171ක් ලබා ගත්තා. බැංගලෝරිනුමේ වැඩිම ලකුණු ලාභියා වූ ඒබී ඩිවිලියර්ස් ලකුණු 75ක් ලබා ගත්තා. අනගි පන්දු එවීමකට නිරතු ලසිත් මාලිංග ලකුණු 31ක් ලබා දී කඩුලු 4ක් දවා ගත්තා. ජයග්‍රහණය සඳහා ලකුණු 172ක ඉලක්කයක් අඹා ගිය මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා. ආරම්භක ප්‍රතිකරු ක්වින්ටන් ඩිකොක් වේගවත් ලකුණු 40ක් ලබා ගත්තා. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ ලසිත් මාලිංගයි. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ බැංක් පැපත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk